ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට මේ දවස්වල ජාත්‍යන්තර සමුළු හමුවේ සහ ජාත්‍යන්තර සමුළු වෙනුවෙන් සභා ආමන්ත්‍රණ සිද්ධ කරන්නට ඉඩ ලැබෙන අවස්ථා වැඩි. අදත් එවැනි අවස්ථාවක් කොළඹදී සිද්ධ වුණා. මෙතනදී ලෝකෙටම ඇහෙන්න ජනාධිපතිතුමාට කතා කරන්න සිද්ධ වුණේ අපේ රටෙන් අපරාධ සහ දූෂණය තුරන් කරන ආකාරය පිළිබඳව. දූෂණය තුරන් කිරීමේ අරමුණින් මීට අවුරුදු 6කට පෙර රටවල් 88ක් ඉන්දුනීසියාවට රැස් වෙලා ඇති කරගත් එකඟතා සමාලෝචනය කිරීමේ සමුළුවක් අද කොළඹදී පැවැත්ුණා. දූෂණයට එරෙහිව සටන් වදින ලෝකයේ විවිධ සංවිධාන හා ආයතනවල ප්‍රධානීන් සහභාගී වූ මෙම සමුළුවේ ප්‍රධාන ආරාධිතයා වුණේ ජනාධිපතිතුමායි. දූෂණය තුරන් කිරීම සඳහා වන සිය කැපවීම ගැනත් එහිදී ජනාධිපතිතුමා කතා කළා. මැලේසියානු දූෂණ විරෝධී කොමිෂන් සභාවේ කොමසාරිස්තුමා මේ ජාත්‍යන්තර තත්ත්වයන් තුල අපි ඉන්න ස්ථාන පිළිබඳව කිව්වා. ශ්‍රී ලංකාව 38 මැලේසියාව 37 කියලා. මම බලාපොරොත්තු වෙන්නේ මගේ නිල කාලය තුල ශ්‍රී ලංකාව අංක 1ට ගැනීමයි කියලා මම විශේෂයෙන් මෙහිදී සඳහන් කරන්නට ඕනේ. දූෂණය වැළැක්වීම සඳහා ගන්නා වූ ක්‍රියාමාර්ගවලදී දූෂිත දේශපාලකයන්, දූෂිත රාජ්‍ය නිලධාරීන්, දේශපාලන පක්ෂ ભેදයෙන් තොරව කිසිදු ભેදයකින් තොරව දූෂිතයින් එකට සන්දානගත වෙනවා. එයා එකට එකතු වෙලා දූෂණ විරෝධී ක්‍රියාමාර්ග ගන්න අයට නොයෙකුත් ආකාරයේ චෝදනා එල්ල කරමින් දූෂිතයින් හොඳ මිනිස්සු විදිහට සමාජයේ රැජවෙන්න උත්සාහ ගන්නවා.